අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවධානය පුවත් සිරස් තල වෙත රාජපක්ෂලාගේ ම්ලේච්ඡ යකඩ පොළුවලට තලන්න බැරි වූ ජාතියේ අරගලය අද ටෙලිවැකියෙන් ඖෂධ නැහැ සැපයුම් කරුවන්ට බිලියන 33ක් ගෙවන්න ඕනේ සෞඛ්‍ය ලොක්කන් රට සවාරියේ ලෝක දල ජාතික නිෂ්පාදන ශ්‍රේණිගත කිරීමේ 133 වන තැනට වැටුණු දුප්පත් ශ්‍රී ලංකාව දැන් දේශීය පුවත් මහබැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කරගෙන යාමට රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ මහබැංකුව අධිපතිවරයා ඇතුළු පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී. මහබැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මූල්‍ය මණ්ඩලයේ සමාජික සංජීව ජයවර්ධන යන මහත්වරුන් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වුණා. ඒ කොටුව ජනාධිපති මන්දිරයේදී මහබැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කරගෙන යාමට රජයේ පූර්ණ සහය ලබා දෙන බව මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබෙනවා. පත්ව කෙටි කාලයක් ඇතුළත පැවති මූල්‍ය අර්බුදය පාලනයටත් යහපත් අතට හැරවීමටත් නන්දලාල් වීරසිංහගත් ක්‍රියාමාර්ග ජනාධිපතිවරයාගේ පැස සුමට ලක් වුණා. ආර්ථික ශාස්ත්‍රයේ ප්‍රවීණයන්ගේද දායකත්වයේගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමග සාකච්ඡා කරමින් ගෙන යන වැඩපිළිවෙල සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව මහ බැංකුව අධිපති නන්දලාල් වීරසිංහ මෙහිදී සඳහන් කළා. උද්ධමනයේ පාලනයට සහ ආර්ථික ශක්තිමත් භාවය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල මහ බැංකුව අධිපතිවරයා විසින් පැහැදිලි කරනු ලැබුවා. දේශපාලන මැදිහත්වීමකින් තොරව එම ක්‍රියාදාමය ඉදිරියටත් කරගෙන යාමට රජයේ සහය වන බවයි මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. Then television telebackia. Television telebackia. Quota! 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 අරගල අපේ රටට අලුත් නැහැ. ඉතිහාසයේ පුරා සිදු වූ බොහෝ අරගල ජයග්‍රහණසේම පරාජයන්ගෙන්ද සමන්විතයි. සමහර අරගල සදාකාලික සැමරුම් සහිතයි. ලෝක ඉතිහාසයේ තුලත් එහෙමම තමයි. දින 50ක් සපිරෙන අවස්ථාවේ මේ අරගලයේ බිහි වූයේ ඇයි කියලා නැවත මතක් කළ යුතුයි. එය නැවත තේරුම් ගත යුතුයි. මේ අරගලයේ මුඛ්‍ය පරමාර්ථය ගෝටා ගෝ හෝම් ලෙස පෙනුනද ඉන් ඇතුළට ගිය අභ්‍යන්තර යථාර්ථයක් එහි වූවා. ඒ තමයි නිදහසින් වසර 74ක් ගත වූ තැනත් දුප්පත් වූ බංකොලොත්තු රටක් ගැන කතා කිරීම. බංකොලොත් රටක් බිහි කළ දේශපාලනයට විවෘත ලෙස අභියෝග කිරීම. අපේ රටේ සමහරුන් තුළ වූ දේශපාලන වන්දනාවට ප්‍රසිද්ධියේ අභියෝග කිරීම. මීට පෙර දැක නැති ආගමික එකමුතුවක් බිහිවීම. මේ අරගලය තුළ දක්නට ලැබුණු ඉතා වැදගත් සාධනීය ලක්ෂණයි. ඒ සියල්ලටම වඩා වැදගත් වූයේ මේ තරුණ ජවය තුළ වූ සංයමයයි. 1971-89 තරුණ නැගිටීම් ලියවුණේ ආයුධ සහල්ලේ වලින්. නමුත් මේ විරෝධය තුළ ගීතය, සටන් පාඨ, නාට්‍ය, චිත්‍රපට සේම පොත් කියවන්නට තැනක් පවා බිහි වුණේ වෙනත්ම සංස්කෘතියක් තුළ අරගලය නව මාවතකට ගනිමිනුයි. හුදෙක්ම මේ අරගලය සමහරුන්ට දියාර් වූ එකක් ලෙස පෙනුනද බීච් පාටි ලෙස පෙනුනද මේ නිහඬ සාමකාමී අරගලයට පහර දීමට මැරයින් යෙදවීම තුළම එය කෙතරම් ජයග්‍රාහී අරගලයක්ද යන්න සනාථ වනවා. ගිටාරය, බටනලාව, පින්සල, පෑන, පොත අතට ගත් තරුණයන්ට යකඩ පොළුවලින් ගහන්නට මැරයන් එවන්නට රටේ දෙවැනි පුරවැසියට සිදුවී මතුලම මේ අරගලයේ ජයග්‍රහී වූ බව කිව යුතුයි. එසේම රටේ කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස්වෙන්න සිදුවීම, අගමැතිට ඉල්ලා අස්වන්නට සිදුවීම අර්ධ ජයග්‍රහණයි. මන්ද එකෙක් යන විට ඊට කරගහන්න 225 තුල ගර්හිත මජර දූෂිත දේශපාලනඥින් තාමත් සිටින නිසයි. තාමත් රාජපක්ෂලා විවිධ සෙල්ලම් දමමින් වෙට්ටු දමමින් වික්‍රමසිංහලා සමග යලි
ස්ථාවර වීමට වෙර දරන නිසයි. මේ අරගලයට අදත් හෙටත් ආදරය කරන කණ්ඩායම් කිහිපයක්ම සිටිනවා. ඒ ප්‍රධාන කණ්ඩායම වනුවේ සිංහ දජයේ අතින් ගත් මේ අභීත තරුණ පරපුරයි. ඔවුන් මෙහි ආවේ පක්ෂයක් රජ කරවන්නට හෝ ඔවුන්ට රජවන්නට නොවන බව තේරුම් ගත යුතුයි. ඒ බව තේරුම් ගත් වැඩිහිටි පරම්පරාවක් මේ සමග එක් වුණා. ජාති ආගම් භේදයක් නැතිව එක්වන මහා සංඝ රත්නය, කතෝලික පූජකවරු, කන්‍යා සොහිරියන්, හින්දු සහ මුස්ලිම් ආගමික නායකින් මේ තරුණ අරගලය ශක්ති සම්පන්න කළා. මේ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට ගහනවා දැකලා කිසිදාක ගෝල්ෆේස් ආවේ නැති ජනතාව කුපිත වුණා. අප අනුමත කරන්නේ නැති වුණත් ගාලු මෝදරට ගහන්න ආපු බස් රථවලට ආයේ ගෙදර යන්න ගමේ යන්න ඉඩ දුන්නේ නැති මිනිස්සුත් මේ අරගලයේ එක්තරා විදිහක කොටස්කරුවන් බවට පත් වුණා. ගෝල්ෆේස් කොල්ලන්ට කෙල්ලන්ට ගහනවා කී සැනින් වෙදනලාවසේම අතට අහුණු පුළුන් කෑල්ල කතුර පවා අරගෙන ගාලු මෝදරට දුවගෙන ආපු හෙද කාර්ය මණ්ඩලය කිසිදාක අමතක කරන්න බැරි වේවි. දැන් බැලූ බැල්මට මේ අරගලයේ හුදකලා නැති බව තේරුම් ගන්න. මේ ගාලු මෝදර තරුණ අරගල කරුවන් නියෝජනය කළේ සහ කරන්නෙත් කළ යුත්තේත් මේ රටේ දූෂණයට, හොරා කෑමට, වංචාවට සේම විනාශකාරී දේශපාලන නඩයට එරෙහි සටන බව අමතක කරන්න එපා. සමහර විට බැලූ බැල්මට එදා වගේ දවල් කාලේ අද සෙනග අඩු ඇති. එහෙත් මේ රටේ අඳුරට එරෙහි ජනතාව ෆෝන් එකේ ටෝච් එක හෝ අරගෙන අවැසි වෙලාවට, අඳුරු වෙලාවට ඔබ සමග සිටගනීවි කියලා මතක් කරනවා. පාන් කාලට පරිප්පු දාලා වතුර බෝතලයක් අරගෙන ඔබේ සහයට හෙටත් මේ රටේ දූෂණයට, වංචාවට, හොරා කෑමට එරෙහි ජනතාව සිටගත යුතුයි කියලා අප මතක් කරනවා. අරගලයට පහර දුන් ම්ලේච්චින් හඳුනා ගැනීම, ඉහළම දේශපාලන අධිකාරියේ සිට ප්‍රශ්න කිරීම, අත්අඩංගුවට ගැනීම සහ නීතිය ක්‍රියාත්මක වීම දක්වාම මේ සටන නවතින්නේ නැතිව ඉදිරියට යා යුතුයි. ඒ හුදෙක්ම අරගලයක් වෙනුවෙන් නෙවෙයි, යුක්තිය සාධාරණය කියන මූලික අයිතිය සැමට සමානයි කියන මාතෘකාව හෝ විවෘතව කරලියට ගෙන ඒම සඳහායි. මහින්ද රාජපක්ෂගෙන් රහසිගතව ප්‍රශ්න කරලා ජොනීව අත්අඩංගුවට ගන්න නැති නමුත් සනත් නිශාන්ත ලගෙන්, ඩෑන් ප්‍රියසාත් ලගෙන් නීතිය අවසන් කිරීමට කිසිසේත්ම ඉඩ දිය යුතු නැති බව පෙන්වීමටයි. අතීශය නිසල නිහඬ අරගලය දිරවුවේ නැති මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයෙන් පිටත් කළ මැරයෙන් නිසා මැයි 9 වනදා මේ රට ලේවිලක් වුණා, ගිනි ගොඩක් වුණා. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තිබෙනවා. ක්‍රියාව තමයි මුල. ඒ නිසා මැයි 9 වනදා ජීවිත 10ක් පමණ මේ රටට අහිමි වුණා. කෝටි ගානක දේපළ පිලිස්සි විනාශ වුණා. හරිනම් ඒ සියලු ක්‍රියාවලට මුල් වූ අරලියගහ කුමන්ත්‍රණය මෙහෙවූ පිරිස ඒ ජාතික අපරාධයට වගකිව යුතුයි. ලෝකයේ ඉදිරියේ යකඩ පොළු අතින් ගත් ම්ලේච්චින් සිටින රටක් ලෙස අප පෙන්වීමේ වගකීම රාජපක්ෂ ප්‍රමුඛයි කණ්ඩායම බාරගත යුතුයි. දේශබන්දු තෙන්නකෝන්සේම පොලිස්පතිත් රටට ඇත්තම කිව යුතු තැනට සටන් කළ යුතුයි. ගහන එක වළක්වන්න එපා කියලා අනදුන්න කෙනා නම කවුද කියලා රටට කියන්න. එවිට ගහන්න උපදෙස් දුන්න කෙනා නිකම්ම හෙලිදරව්වනවා. අරගලයට දින 50ක් පිරෙන මොහොතේ මතක් කළ යුතු වැදගත්ම කරුණ වනුයේ රබර් බෝල බලහත්කාරයෙන් වතුරේ ඔබාගෙන ඉන්න පුළුවන් කාලයක් තිබෙනවා. අතහැරිය ගමන් යලි මතු වෙනවා. රබර් බෝල වතුරේ ගිල්වන්න නම් හිල් කළ යුතුයි. එවිට වතුර පිරිලා පතුලට බහින්න පුළුවන්. අගමැති රනිල් එක රාජපක්ෂලා අදහන්නේ අරගලයේ නැමැති රබර් බෝලය හිල් කරලා වතුර පිරනකන් ඉඳලා පතුලේ ගිල්වන්න බව කිව යුතුයි. මහින්දත් රනිලුත් ඒ වැඩවලට හරි දක්ෂයි. රට බංකොලොත් කළෙත් මේ අය ඒ විදිහටම තමයි. මේ අරගලයට පාර කපපු මේ රට සමාජ, ආර්ථික, දේශපාලන දුර්දාන්ත වටපිටාව සැබෑවටම වෙනස් කරනකන් අරගල රබර් බෝලය වතුර යට ඔබාගෙන ඉන්න පුළුවන් වේවි. රබර් බෝලය අතහැරුණ දවසට යලි අරගලයේ උච්චවන බව මේ දුර්දාන්ත, දූෂිත, ගර්හිත දේශපාලන නඩයම මතක තබා ගත යුතුයි. අරගලයට ආචාර කරමින් මේ සටහන නිමා කරනවා.
මේ දින 50ක් අපි ගත්ත ජයග්‍රහණ එළිය තියෙනවා. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කියන ජනාධිපතිවරයා තමන්ගේ බලය අතහැරලා ගෙදර යනකම් අපි මේ සටන දිගටම කරනවා. මේ දවස් 50 ඇතුලේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව දනගස්සලා අගමැති මහින්ද රාජපක්ෂව ගෙදර යවලා තියෙනවා. අපි හැමෝම එකතු වෙලා ඒ වගේම රාජපක්ෂලාට නැවත මේ සමාජය ඇතුලේ දේශපාලනය කරන්න බැරි වෙන තරම් තෙගෙඩියාවක් එක්ක හොරකම් කරපු අය උත්තර බඳින්න වෙන තැනට මුළු සමාජයෙන් පෙළගස්සලා තියෙනවා. ආණ්ඩුව විවිධ උපරවැට්ටි යදුවා මේ අරගලය දියාරු කළා දාන්න. ප්‍රහාරය එල්ල කරලා බැලුවා මේ අරගලය මර්ධනය කරන්න. හැබැයි අපි දැක්කා ඒකට ජනතාව ප්‍රතිචාර දක්වපු විදිහ. අධිකරණ නියෝග අරගෙන ගෝඨාභය රාජපක්ෂ එළවන එක වළක්වන්න බෑ. මේ අරගලේ කවදාකවත් දියාරු වෙන්නේ දෙන්නේ නැහැ. ගෝඨාභය ඔයාගේ මේ අන්තිම කාලය තමයි මේ ගත වෙන්නේ. මේ අරගලේ අනිවාර්යෙන් අපි ජය ගන්නවා. අපි කියන්නේ අපේ රටේ ජනතාවට එකතු වෙන්න කියලා මේක අපිට අපි අවශ්‍ය දේවල් දිනා ගන්නකම් අරගලේට ජය වේවා. මේ වත්මන් ජනාධිපතිතුමා ඇතුළු සියලුම නායකයන් යන්න ඕනේ කියලා කියන්නේ මේ ආණ්ඩුව ගෙනාපුම තරුණ පිරිස් සහ පුරවැසියෝ යටත් වැසියෝ වෙනුවට පුරවැසියන් විදිහට නැගිටින්න අපේ මිනිස්සු ශක්තිමත් වෙලා තියෙනවා. ඉතින් කොයිම වෙලාවකවත් මේ අරගලේ ආඩියක්වත් ආපස්සට ගන්නෙ නෑ. මේ තරුණ දරුවන්ට අපි රටක් හදන්න ඕනේ. මේ රට තරුණ දරුවන්ට බාර දෙන්න කියලා ප්‍රකාශ කරනවා. ඇඳලා සුද්ධුවත දමා සාටක රතට දිස් වෙයි කරවටේ කෙරුව හොරකම් සමග ජඩ වැඩ මහදවල් මේ රට වටේ ගෝ ගෝඨා ගෝ ගෝඨා ගෝ ගෝඨා දල ජාතික නිෂ්පාදනය අනුව ලෝක ශ්‍රේණිගත කිරීම්වල අප දැන් ඉන්නේ 133 වන ස්ථානයේ. අප මීට පෙර සිටියේ 43 වන ස්ථානයේ. දැන් ලෝකයේ දුප්පත්ම රට බවට ශ්‍රී ලංකාව පත්ව අවසන්. අද අපේ රටේ සුළු මධ්‍ය සහ මහා පරිමාණ ව්‍යාපාරිකයින් අන්ත අසරණ වෙමින් සිටිනවා. අපේ රට සතුව අද ඩොලර් නැහැ. ඩොලර් එන මාර්ගත් දිනපතා අවහිර වෙමින් තිබෙනවා. තේ පිටරට යවල අප ගෙනාපු ඩොලර් ආදායමත් දැන් බිඳ වැටෙමින් පවතිනවා. ඒ පොහොර අර්බුදය නිසායි. එසේම සමහර කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය වගේම උපකරණත් අමතර කොටසුත් ගෙන්වන්නේ විදේශ රටවලින්. ආනයන තහනම් සහ ආනයනය කරන්න ඩොලර් නැති නිසා ඒ කර්මාන්තත් ක්‍රමක්‍රමයෙන් බිඳ වැටෙමින් තිබෙනවා. අපට විශාල ඩොලර් ප්‍රමාණයක් ගෙන එන ඇඟලුම් කම්හල් ව්‍යාපාර පවා අද අතහැර දමන්න සමහර ව්‍යාපාරිකින්ට සිදුවෙලා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සේවකින්ට වැටුප් ගෙවා ගන්න, බැංකු ණය ගෙවා ගන්න පමණක් නෙමෙයි වාහනවල ලීසින් ගෙවා ගන්නත් බැරි තරමටම වැටිලා අවසන්. යන්තම් හෝ පනනල ගැට ගහගෙන යන්න තිබුණු ඉන්ධන ටිකත් නැතුව ගියා. දැන් ඉන්ධන පෝලිම්. සමහර ෂෙඩ්වල තියෙන්නේ පෙට්‍රල් 95 විතරයි. ඩීසල් නම් සුපිරි එක විතරයි. එතනත් ගසා කෑම. 92 ගහපු කෙනාට 95 ගහනකොට පොකට් එකේ ඉතිරි ටිකත් ඉවර වෙනවා. අද තාමත් අල්ලගෙන ඉන්නේ අතිවිශාල බදු සහන ලැබුණු ප්‍රකෝටිපතියන් කීප දෙනා පමණයි. කෝටි ගණන් බොල් ණයකාරීන් කීප දෙනා තාමත් යහමින් වැජඹෙනවා. නමුත් භූමිතෙල් ටික නැති අසරණ දීවරයා මුහුදටම වැටිලා. මුහුදේ ඉන්න ඕනේ දීවරයින් වෙරළට ගාල් වෙලා. අනිවාර්යයෙන්ම භූමිතෙල් ලබා දීමට දීවරයට කටයුතු කරන්න අයියලා. මේ වෙලාවේ තෙල් ලීටර 6500ක් සෙඩ් එකට ආවම 2000ක් තමයි දීවරයට ලබා දෙන්නේ. අනිත් 4500ම බස් වලට ගන්නෙ. පවුල් 20ක් 25ක් අද ඌල ඌල මෙතනට වෙලා ඉන්නවා. ඕටු 40ක් 50කට වැඩි පැත්තෙන් දිනන පෙට්‍රෝල් වල රස්සා කරන උන්ට පෙට්‍රෝල් ගන්න විදියක් නැහැ. අපි ඉල්ලන්නේ අපිට තෙල් ටික ලබා දෙන්න. එහෙම තමයි අපි ඉල්ලන්නේ. නැතුව වෙන ලොකු දෙයක් ඉල්ලන්නේ නැහැ. මම අවුරුදු 40ක් විතර වෙනවා. මේ වගේ දේකට මුණ පෑවේ නැහැ. කරුණාකරලා තෙල් ටික ලබා දුන්නත් අපිට ලොකු උදව්වක්. පොහොර නැතුව අසරණ වුණු ගොවීන් දැන් ඉන්ධන නැති නිසා තවත් අසරණ වෙලා. අද කෘෂිකර්මාන්තයේ යාන්ත්‍රීකරණයේ වෙලා ඉන්ධන අවශ්‍යමයි. පොහොර ගහෙන් වැටුණු ගොවියට දැන් ඉන්ධන ගොනත් ඇනලා. බලසත්‍යමිති කියලා එකෙක් ඉන්නවා. ඉන්ධන ඇමතිය කියලා එකෙක් ඉන්නවා. එවුන් එක්ක මේකට ගේනවද? මේකට ගේන්නේ නැහැ. ගෙනලා දෙනවා මහේවුන්ට. එවුන්ගේ වාහන වලට ගේනවා ඉන්ධන ටික. ඉස්ලාම් තෙල් ටික නාවත් ඒක දෙනවා බස්කාරයට කෝටිපතියට. ඊළඟ මැතිවරණේ බලාගෙන. දුප්පත් මිනිහට මොනවද හම් වෙන්නේ? මෙවුන් ගැස් වෙන්නේත් නැහැ නේ මෙව්වගේ. ඇයි මෙවුන් බත් නෙමෙයි නේ කන්නේ? මේ නිකම්ම හිස් බූලි දෙක. බින්දුවක් නැහැ. ආ මැෂින් එක නතර වුණා. දැන් කුප්පි ලාම්පුවක් පත්තු කර ගන්න තියා ලාම් තෙල් ටිකක් මේ වෙනකන් ඇහැකට දැක්කේ නැහැ. අහකට දකින්න ලාම් තෙල් ගන්න තැනක් කිසිම තැනක නැහැ. අහනකොට කියන්නේ ලංකාවේ කොහෙවත් නැහැ ලාම් තෙල්. ගොයියෝ නම් සෑම සෙඩ් එකේ මේක පිළිගන්න මේ අපි ගොයියෝ කියලා. මේක ගොවි
නියම කළා මේ අනුමත කරලා තියෙන්නේ. මම ස්පීකර් එකක් දාලා කිව්වා මේ ඉඟුරක් ගොඩයි විතරයි තෙල් දෙන්නේ අනිත් අය යන්න කිව්වා. තෙල් ගන්න ඉන්නොන් තෙල් එනකොට සල්ලි නැහැ මිනිස්සුන්ට තෙල් ටික ගන්නයි. ඉතින් කන්න බොන්න එපයි මේ ගේන සල්ලි ටික. දැන් මම පෙරේදර 30 වෙනිදා ඉඳලා හිටියේ. දැන් දවස් 4ක් මෙතන. කොයිතන එපාම වෙලා තියෙන්නේ. දැන් ගේකන්නේ පොටි නැතුව අපි එන්නේ කරලා යන්න දැන් අර දීපුවරි දරා පොරක් දීේ පොරක් නැතුණා ඒක තියලා. යන් දැන් මේ වීඩියෝ එක කරගත්තා. කරගත්තා දැන් ඉතින් ඒක තියාගෙන මේ පරිගමු නොකර ඉන්න බෑනේ. බලහින්ද පරිගමුට හිනා. අපිට ලොක් කනගාටුවක් ඇති වෙනවා රටේ ජනගහනේ කණ්ඩ නැතුව දුක් විඳින එක ගැන. මේ ගොවිය හැටියට මේ රටන කණ්ඩ දුන්න මිනිස්සුන්ට මෙහෙම කනගාටුවක් ඇති වෙච්ච එක ගැන ඇත්තටම හරි සංවේගයි. අපේ රටේ උළු කර්මාන්තයත් අදවන විට විනාශ මුඛයට ඇද වැටෙමින් තිබෙනවා. ඒ භූමි තෙල් නැති නිසායි. සමස්ත ලංකා උළු සෙවිලි සංගමය අද තමන්ගේ දුක ගැන කතා කළා. දැන් තියෙන ප්‍රශ්නේ උඩ භූමි තෙල් ප්‍රශ්නේ. භූමි තෙල් ප්‍රශ්නේ තදර ප්‍රශ්නේ වෙලා දැන් අපිට භූමි තෙල් ගන්න වෙච්චාම අපේ දැනටත් අපේ මෝල් කීපයක් මේ වෙලාව වහලා තියෙනවා භූමි තෙල් නැති නිසා. අපිට භූමි තෙල් ගන්න වෙලා තියෙන්නේ අපේ වැඩ කරන සේකයන්ව තමයි පෝලිං වල දවස් දෙක තුනේ තියන් ඉන්නලා අපිට ලීටර් 10 20 20 ගන්න වෙලා තියෙන්නේ. එහෙම ගන්න ගියාම අපිට වැඩ කරගන්න කාලයක් නැහැ. අපිට මේ මෝල් වලින් දැන් මේ වෙලාවේ දැන් මේ යන මෝල් වල දැන් යන ක්‍රමේ විදිහට අපි පඩි ගෙවා ගන්නත් අපි බොහොම වාරේ මෝල් කරන් යන්නේ මේ වගේ වෙලාව. පුළුවන් විදිහට අපිට හැකියකමනේ සතියකට බුදු ලීටර 50ක්වත් ලබා දෙන්නේ තමයි අපි කරුණාවෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර අද කුඩා ව්‍යාපාර කුඩා හෝටල් වැසීගෙන යනවා. ප්ලේන් ටියක් බීලා වඩේ එකක් කාලා හෝ බඩ පුරව ගන්න තියෙන අවස්ථාවත් සාමාන්‍ය අසරණ මිනිස්සුන්ට නැති වෙමින් තිබෙනවා. මිලවැඩි ගාන වදින් පොලේ අඩුවිනේ. තෙල් ගාන සල්ලි නෑ. හැර ඇත්තෙම නෑ. අපිට ජීවත් වෙන්න බෑ. බඩවලු තුවාලා ඉතින් කොළඹට මිනිස්සු වෙන්නෙත් නෑ. ඉතින් හැම දෙයක්ම හරි අවිනිශ්චිත තත්ත්වෙනේ තියෙන්නේ. බිස්නස් සම් දැන් ගොඩක් අඩුයි. අල්ලීත් නෑ මිනිස්සු අතරේ ආර්ථික ප්‍රශ්න ගොඩයි නේ මිනිස්සුන්ට. වැඩ ගන්න අයත් ගොඩක් අඩුයි දැන් අපි ගාව. රාමික කැලල වෙච්චේ. මන්න හිතන්නේ මේ ජීවිත කාලේ මේ ගොඩ ගන්න හම්බෙන්නේ. මම බුලට් ටික කඩයක් කරනවා පිටකොටුවේ කස්ටම් එක ඉස්සරහ. දැන්ට 5 දිනක් නෑ බුලට් ටිකක් අරගන්න. මොකද්ද මේ උනේ කියන එක තාමත් අපිට හොයාගන්න බෑ. හෝටල් නම් කොක්කම වහලා හෝටල් එකකට ගිහිලා කන්න බෑ. ඊ එකක් 120යි 100යි. මිනිස්සුන්ට සල්ලි නැහැ බඩු ගන්න. සෝටිසා ගත්තා රුපියල් 100යි. එන්නෙන්ද කරදර තමයි දුක තමයි තියෙන්නේ මිනිසුන්ට. අන්තිම පාත්තත්‍රය වෙලා තියෙන්නේ මේක. ඇත්තම කියනවනම් දුක නෙමෙයි මේක. පාපයක් ගෙවන්නේ. එල්ලෙන්න තමයි වෙලා තියෙන්නේ හැමෝටම බිස්නස් කරන මිනිස්සු ඔක්කොම අසරණ වෙලා ඉන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් මොනවා කරන්නද? කණ්ඩායම් නැති වෙලා තියෙන්නේ. ආණ්ඩුව සෝක්. ඉතින් ඉස්සරහට අපිට ඉඟා කරදර වෙන්නේ. බොහොම අමාරුවෙන් තමයි අද ඉන්නේ. කෙටියෙන් කියනවනම් අන්දෝ ජටා බහි ජටා. අද රටේ පවතින ඉන්ධන අර්බුදය ගැන ඇමති කංචන විජේසේකර මෙසේ අදහස් පළ කළා. මේ ඇප් එකක් හදලා තිබුණා පොලිසියේ පරිගණක අංශයේ විසින්ම පිරෝම්හල්වල ලංකාව පුරා වාහනවල ඉන්ධන තොග එකතු කරන පිරිස් පිළිබඳව අනාවරණලා තියෙනවා. එවැනි පිරිස් 1200කට වැඩි පිරිසක් ඊයේ දවසේ පමණක් පොලිසියට නවත්වා ගැනීමට හැකියලා තියෙනවා. මම මේ දල වශයෙන් කියන්නේ විදුලි බල මණ්ඩලයේ මට පැවසු තොරතුරු අනුව වර්ෂයක් වෙනුවෙන් සාමාන්‍යයෙන් විදුලි බලය උත්පාදනය කරන්න රුපියල් බිලියන 750ක පමණ මුදලක් වැය වෙනවා. මේ තියෙන මිල ගණන් අනුව යම් සංශෝධනයක් විය යුතුයි කියන එක විදුලි බල මණ්ඩලය නිරන්තරයෙන් ඉල්ලීම් කරලා තියෙනවා. මහජන උපයෝගිතා කොමිසම පවා මේ සඳහා යම් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් කිසිම දෙයකට තාම අනුමැතිය ලැබිලා නැහැ. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60-70ක් හිඟයි. ලෝකේ හතර අතින් ඖෂධත් හිඟමන් යදිනවා වගේ ඉල්ලන්න වෙලා. ගෙනල්ල තිබුණ ඖෂධත් හරියට ගබඩා කරගන්නවත් ක්‍රමයක් නැති රටක්. රටේ අගමැති ඉල්ලනකම් හිඟ ඖෂධ උපකරණ සහ දැනට ඇති ප්‍රමාණ ගැන වාර්තාවක් නැති රටක්. හැබැයි අපරාධ කියන්න බෑ රට සවාරිවලට නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට අඩුවක් නැහැ. රාජ්‍ය දේශීය ඖෂධ සැපයුම් කරුවන්ට රුපියල් බිලියන 33ක් ගෙවන්න තියෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 76ක් පමණ හිඟයි. ඉන්දියාවෙනුයි ප්‍රංශේනුයි ඖෂධ ආධාර ලෙසත් ලැබුණා. ජාතික මට්ටමේ රෝහල්වල පවා ඇඳන් යට රෝගීන් පෝලිම්බල බෙහෙත් නැතුව මිනිස්සු දුක් විඳිනවා. රටට ඩොලර් නැහැ. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිරිසක් අමාත්‍යාංශයේ මුදලින් මේ වෙලාවේ රට සවාරියක කියලා දැනගන්න ලැබුණා. මීට ඉහළ නිලධාරීන් 5 දෙනෙකු අයත් වෙනවා. මේ අය ගිහින් තියෙන්නේ ජිනීවවලට. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 75 වන සංවත්සරයටලු. මුදල් අමාත්‍යාංශයේ විශේෂ චක්‍ර ලේකයක් මගින් සියලු රාජ්‍ය නිලධාරීන්ගේ විදේශ සංචාර පුහුණු වැඩසටහන් පවා අවලංගු කළා. එසේ තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් 5 දෙනෙකු ජිනීවා ගියේ අපේ දුක කියලා බෙහෙත් ගේන්නද? එහෙම නැත්නම් ඩොලර් ඉල්ල ගන්නද? එහෙම නැත්නම් මේක හුදෙක්ම ටුවර් එකක්ද?
මේ අය විදේශගත වී ඇත්තේ ව්‍යාපාරික පන්තියේ ටිකට් වලින්. ඒ සල්ලි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමයි ගෙවලා තියෙන්නේ. එක් අයෙකුට කිලෝග්‍රෑම් 40ක් දක්වා බහන්ඩත් රැගෙන එන්න පුළුවන්. බැගේජ් වල දාගෙන මේ ගිය 5 දෙනාම අපගෙන තියෙන දුක නිසාම බෙහෙත් අරන් එයිද දන්නේ නැහැ. මේ රට සවාරිය ගිය නිලධාරින් ලෙස අපට ලැබුණු නම් මෙසේ ප්‍රකාශ කරනවා. ගියේ නැත්නම් කියන්න. ගියා නම් කවුද යන්න දුන්නේ? ඇයි ගියේ මේ වෙලාවේ? රටට ලැබෙන ප්‍රතිලාභ වහා කියන්න. මේ 5 දෙනාගේ සම්පූර්ණ වියදමේ ඇත්ත ගණන් හිලව් රටට කියන්න. මේ තමයි අපේ රටේ දේශපාලන මාෆියාවට පසු නිලධාරින්ගේ හූරකෑම. නිලධාරි මාෆියාව දෙකම එකයි. මෙන්න නම් ටික. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය එස් ශ්‍රීධරන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය එල්.සී. සෝමතුංග, අතිරේක ලේකම් එස්.ද. අල්විස් සහ අධ්‍යක්ෂ ජාත්‍යන්තර සෞඛ්‍ය වෛද්‍ය එස්.එස්. දොළමුල්ල. කවුරු හරි මේ 5 දෙනාගෙන් ගියේ නැති කෙනෙක් ඉන්නවා නම් අපට කියන්න. ඒ නම අපි නිවැරදි කරන්නම්. ගියා නම්, ගිහිල්ලා ඉන්නවා නම් කවුද යන්න දුන්නේ? වියදම සහ රටට ලැබෙන ප්‍රතිලාභ මේ වෙලාවේ අනිවාර්යයෙන්ම හෙළි කරන්න කියලා සෞඛ්‍ය ඇමතිතුමාගෙන් අප ඉල්ලා සිටිනවා. කොරෝනා කාලයේ විදේශගත ශ්‍රමිකයින් බොහෝ දෙනෙකු යළි මෙරටට පැමිණියා. ඒ අතර දකුණු කොරියාවේ සේවය කළ අයත් ඉන්නවා. අද උන්ට නැවත දකුණු කොරියාවට යාමට නොහැකි තත්ත්වයක් උදා වෙලා බොහෝ දෙනෙකු මෙරටට පැමිණ ඇත්තේ ගිවිසුම් ගතවයි. නමුත් රජයේ පවතින දුර්වලතා හේතුවෙන් මෙරටට පැමිණි 3000ක පමණ විදේශගත ශ්‍රමිකයින්ගේ ගිවිසුම් දකුණු කොරියාව අතිරුණ තත්ත්වයකට පත්ව ඇති බවයි විදේශගත ශ්‍රමිකයින් පවසන්නේ. සාමාන්‍යයෙන් දකුණු කොරියාව වැනි රටකට විදේශගත ශ්‍රමිකයින් යවන්නේ ගිවිසුමකට යටත්වයි. විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැනි ආයතනවල මැදිහත්වීම මත එලෙස මෙරටින් විදේශ රැකියා සඳහා විදේශගත ශ්‍රමිකයින් පිටත් කර හරිනවා. දැන් ඊයේ විදේශ ඇමතිවරයා ජපානයට ශ්‍රමිකයින් පිටත් කර හරින IRO වැඩසටහනට සහය පළ කළා. එහිදී සාත්තු සේවකීන්ට සහ ඉදිකිරීම් සේවකීන්ට ප්‍රමුඛතාව හිමිවනවා. නමුත් පසුගිය කොරෝනා සමයේ මෙරටට පැමිණි දකුණු කොරියාවේ විදේශගත ශ්‍රමිකයින්ට නැවතත් දකුණු කොරියාවට යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. රජයේ පාර්ශවයේ බලධාරීන්ගේ ඇති අවිධිමත්භාවය නිසා ගිවිසුම් ගතව මෙරටට පැමිණ ඇති 3000කට වැඩි විදේශ ශ්‍රමිකයින් අසරණ වී ඇති බවයි විදේශගත ශ්‍රමිකයෙකු පැවසුවේ. වර්තමානයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දකුණු කොරියාවට පැමිණීමේ අඩුතාවයක් දක්නට ලැබෙනවා. කොරියාවෙන් ලංකාවට හිමි කෝටායකට අදාළ ශ්‍රමිකයන්වත් එවා ගැනීමට නොහැකිතාවයක් දක්නට ලැබෙනවා. වර්තමානයේ ලංකාව මුණපා සිටින ඩොලර් ප්‍රශ්නයට කදිම විසඳුමක් තමයි ශ්‍රමිකයන් කොරියාවට එවීම. අනිත් රටවල නිදි වරාගෙන මෙම කෝටායකට අදාළ ශ්‍රමිකයන් කොරියාවට එවීමට කටයුතු යොදලා තියෙනවා. ඉතින් එක්වරකට 100-200 බැගින් කොරියාවට යොමු කරමින් සිටිනවා. නමුත් අපේ ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඒ සඳහා කැප වෙලා සේවය කරන බවක් පෙනෙන්නේ නම් නැත. සාමාන්‍යයෙන් එක් ශ්‍රමිකයෙකුගේ අවම මූලික වැටුප ඩොලර් 1500ක් පමණ වනවා. මේ ශ්‍රමිකයින් 3000ක පිරිස දකුණු කොරියාවට පිටත් කළහොත් මසකට ඩොලර් මිලියන ගණනක විදේශ ප්‍රේෂණ මෙරටට ගෙන්වා ගැනීමට හැකි වනවා. විදේශ ප්‍රේෂණ නොමැති කාලේ විදේශ ප්‍රේෂණ ගෙන්වා ගැනීමට මෙය හොඳ අවස්ථාවක්. තවමත් බලධාරීන් මේ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකරන්නේ මන්දැයි ප්‍රශ්නාර්ථයක්. දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි විදේශගත ශ්‍රමිකයින් මුහුණ දී සිටින මෙම ගැටලුවට නව ඇමතිවරයාගේ හෝ මැදිහත්වීම මත විසඳුමක් ලබා දීමට කටයුතු කරනු ඇතැයි අප බලා සිටිනවා. විදේශ ඇමතිතුමනි, මේ ඔබේ අවධානයටයි. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු අපගේ මධ්‍යාහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.